යිබවාන් සබු දෑසනක්ට දවසේ ප්‍රථම පරෘක්්ති විකාශයයි ඔබවෙත අප මේ ගෙන එන්නේ. සේතතු දේසන ප්‍රෘති සමගින් මමු දේශවානිටම ගැදර. ප්‍රථමෙන් උදේසන පොවත් සෙරස්ථල. ජෝලි චන්් අදත් රනිල් හමුවෙයි බැසිල්ගේ සහ මහින්දගේ විදෙස් ගමන් තහනම තවදුරටත්. රගලකරුවන්ට බුදුගුණෙන් උත්තර දෙන්න බැරි බව කියන දේවදක්ත පරපුරේ නිශාන්ත. ධර්මයට පෙර කුසගින්න නිවන්න ඕන බව දන්න කෙනෙක්ගෙන් අහලා ඉගෙනගන්න අද පෙලිවැකයෙන් හදිසි නීතිය පිළිබඳ විවාදය ඒයේ දින පැවැත්වනාා. එහිී හදිසිේ නේතිය තවදුල්ටත් දිරිගකරීම සඳහා පාර්ලිමෙන්න්තුවේ බහුතර කැමත්තහිම මෙවනා. හදිසි නීතතියට පක්ෂව චන්ද එකසි විස්ස කිමියූ අතර, විපක්ෂව හිමි වුණේ චන්ද හැටතුනක් පමණයි. එයනුව හදිස් නීතිය වැඩි චන්ද පනස් හතකින් ඊයේ දින සම්මත වනා. හදිසි නීතියට අදාළ චන්ද විමසීම ආල්ලිමේන්තුවේදී පැවැත්වුණ. ්‍රෝජනාවට පක්ෂ චන්ද එකසිය විස්සයි, පිපක්ෂව චන්ද හැටතුනයි. පෝජනාව සම්මතයි. හි හද සිනීතිය වැඩි චන්ද පන සතරකින් සම්මවන. එක්දසසය හැත්තක ඇතිව තරුණ ැගටීමත් එක් හදදිසිනීති ක්‍රාත්මතුක. එතනනි රටා පසරගගේ නද අසුවට අසුනම අනුවමයගේ ්‍රස්ථවාදේ වැලක්වීම පනත් හදිසි නීති රෙගලාාසිත් කියනත් එකකමයිදා ්‍රාත්මක. හැයිද මේ තුල ැකක්කන. ට ම ල මෙනවා පස්කු ප්‍රහර සමනලිතිබෙනවා විදේශ බලවයගවල කවරු හරිමතන න්වාත් ගෞරු හරි මුදල්දනවවා ම මේ නි තමයි හදි නීතිය අවශ ලා හද . ඒ තාවරයි කියට පනිවිේතබයි ජාතයන්තරේයන් ජතතට මුල්ල අරමුතු ලත් එෙක් අසන්රටගේ ා කිමීමටික් මාස ක තුරගේ ල්ගහිල. ඉති බක රට රට අනතුේ දැමීමක් දවයිදකර කොතා දාගතු වනි අපේ රටේ ජනතාවට අලුත් ආ්ඩුවක් අවශ්‍යයි ඒ තේරුම් අ ත්න් රට ම දස ද ට. හද නීතිය ගේන්න මේ රතේ ආරක්ෂාවන්නේ මේ අපි පෞ්ධක ආරක්ෂාවන්නෙ. මේ හදිසිනීතියටට ආ්ඩු පක්ෂේතු පක්ෂය සියලදනගේ සහයෝගෙන්න හෙම නොට කන තින්නවාන ඒ සියලුදනාම ප්‍රත්වපාධීන්ට සයෝග ලබාදනා ඇැට සලකනවා මස ගණනාවක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට. සමකාමීව උද්ඝෝෂණ සිද වුණාද නැ්ද. එතන ත්‍රස්වවාදයක් සිදුවනේ නැ මන්දන්න මොන ඔලමොට්ටලය ඒ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට මේ උප දෙෙස දුන්නද කියලා මහත්ද. මේච්චත්වේ රාජ්‍ය ත්‍රස්ථවාදේ ක්‍රියාත්මත කර. වරුන්ද අවස්ථාවේ අපි දුටු රිදිීරේකාාව අද අන්ත අන්ධකාරය බට පත්වෙලා. ප්‍රචන්ඩත්වයට ප්‍රචන්ඩර්ව ශිෂ් නං ්‍රිෂ් චාරය ලා පොරොත් ැ එපා කියලා ප්‍රතිප්‍රහරි. ොන්ද පනැතියා ගන්නන කැලින් කතා කරන්න අසා ාර කියන සෑම දේකම අනිත් පත්වය සසාධාරණය කරන්න උත්සාරනකත් සසා ර කියනක පට කියන්න රුන්. නදැ ගටේ මිියන විෂ දෙක් ජනතාව ඉන්න අරගලේ බව. ජාත්‍යන්තරය හමුදසි ජනතාවට පහරන්නේ දුන්නත් ිකන්න්නේ නැතිබව මටකතතාාග අපි බලාපරොත්වය ලබන මාස නමවනිද සමගම්පන්න්න මුළු රටේම ජනතාව සමග කොළබට නැවතත් ඇවිල්ලා. අරගලේ අවසල් සටන ජයගාහන කොට දූෂිත දේශපාලක් ඥන්ගේෙන් සසා දේශපාලන සංස්කෘතියෙන්ෙට ේරගට මෙතර කතාර මටකලින් අපේ ර න්සේක පැත්තුවා. ද ම ල න ල තක එකක ෙදරයව ට ගෝහෝ මට පස රහනිල් ගෝහෝ ීට වඩා ලේසි කාවද හොනි රක කියන්. දැන්වත් මේ රට මේ ආර්ථිකරපුුදයෙන් ගොඩන්න ටන් කරන්න දෙන්නේ හැද මතර තියෙන්නේ. රාජ්‍ය බිඳ පැත්තවීම ඒකටයිට දෙන්න බ ම කියන මේක අරගල කරුවන්නවේ රාජිකරුවන්. ඒක සඳහාගන්න හදිසිනීය. සාමාන්‍ය සිිවිල් ජනස මායේ යක්ති සාහ රද . ඒ හත්තුර තේ අර ්‍රස් වාද හකගේ මග පැ ව ීම අ ේ ල හිට ර ස රන්න ම හොඳ ිත්‍ර ම පාල ේේ පහ ඩි හ තරයක් කන රග න්න අදේ පන වි . ඒ රට පෑල කන ද ා ප දවරුගේ රාජ පක්ෂ පවල්ල අමතරව හා ජාතික මංකොල්ලේට අශ්‍ය කරන රකවරන්නේය ලබාදීපු. අයට මුූල්ල පනත අතේ හෝ ඩුහන්දෙන් නැතුව මේ අරගල බිමයින්න තවරෝ තරනය හිරගටයවන්න මොකක්ද ආන්් ෝකරතිය සදාචාරත්මකයිති. නියම වගගේවේ උත්තන් එලියේ ටියද මේ ගැන හඩනගෙන දුක්විජන ජනතාව මර්ධනය කිරීම සඳහා මේක යොදාගැනීම සාාහසික අපපරාධයක් බවයි මගේ හකිීම. මේ හද නීතිය සම්ම කරන්න ෙ ල් ර නිස හලන්න. ී ට කිරීමක් හදි සි නීතියෙන් වෙන්නේ . ඒ අතන්ත්‍රවාදයට යන්නේ කෝමද කියලා අප මාර්ග සිතයම ගින් පෙන් න්න ෝඩන්. අගගේ මව ුෂ ගාතනය කරනවන ේරව ගල්ලනවන පස් ගිනිතියනව වන නිවාස ගිනිතියනවන මන්තිවලට ගනවනන් එන්නන්නේ ේචත්වය නැතිකරන්න මයි ඉති ේද වවගේ වෙනවා කිය බුද්්‍යියන්ශට කේනවනක් ඒක තමයි අපබේ හදිසි නීතිය ඇත්ව දානන් හදිසි ීයට ඇත්වශම බවෙන් ෝන මරකණ්ඩාය මැර දේශපාල පක්ෂ වගේ මේ කඩා කප්ල් කාරීම් පමයි. හදදිසි නීතිය දාලා අරග ට වැරස කරන්න. ඒ ර් මිනිස ප ට මනිස්ස යර ෙ හ ොල ර රන්න හ පි ය කරන්න පි යරස් කරන්න. අතර නිල් වික්‍රම සිංහ ජනධිපති දරයට පත්වීම න තුර පොර පාඩු එක් ත් ජාතික පක්ෂ පාලිමේතු ජාතික ලයිස්තු මන්ත්‍රී දරේ සදහ වජි රාබේවර්ධන පාලිමේතු මත්‍රීවරයකුලෙස ීරන්දීම සිදන. ම . ල තාපති ජල න්ක ජනාධපති නිල් වික්‍රමසිංහ හමුවේති බෙනවා. එහිදී ශ්‍රලංකාවතුළ ආර්ථික සහ, දේශපාලන ගැටලු මෙතරම් බරපතලවීමට කරුණු සාකච්ඡාවේති බෙනවා. එමෙන්ම වත්මන් රජයේ ඉදිරි කටිතු සඳ හා සහය ලබාතින බවයි මෙරිකානු තානානපතිවරිය පවසාඇතේ. මරිකා ු තාානපති ජූලි ංක් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රම සිංහ හමුවනේ ජනධපති කාර්යාලේද. නිල ට ගෙනම තුළල සහනක් බමින්, මෙවැනි ර්ථක සා දේශපාලන අර්බු දෙයක් ශ්‍රීලංකාවට පැමිියේ කෙේ දෙයන්න පිබඳව දර්ග වශෙන් සාකච්ඡා කල බවදෑය පවසනවා ශ්‍රීලාංකිී චනතාවට දීපතිම තනාකතයක් කකාර ගමන් කිරීමට. අපට එක්ව ගමන් කළ හැකි බව, ජලි චන් මහත්මිය පවසා අඇත්තේ. කා නතාව වසර හැත්ාවකට වැඩ කාලයක් මිතුන් සහ හ කරුව ෙස කටතු ක බද லி හ සි නතිපති ර பிர්‍රකාශ කරති බෙනවා. යහප ால் යක් ්‍ර ාවට නීම සහ. මන மிக்க ට ගර කිරීම සබந்தேண்டு. அமரிக்கனு ானපති දී හිපත් කිරීමක් සිදු කරතිබ . மரி නපද පති හමු පිළබඳது ජතිපති ධ්‍ය ශ ද දයක් නිකුත් කරමින් පසන්නේ ජනதிපති ல் විக்්‍රමසිහට. அமெரிக்க . පැතු ක් ලබයි. ේද ශ්‍ර ලං අවසා එක් ජනපතිය අතර පවතින සමඳතා ශක්තිමත් ප්‍රේයක් ඔස්සේ ඉදිරයට ගෙනයාම පිබඳවඳද සසාකච්චා කරුණු බවත් නව රජ ඉදිරි කටේතු වෙන් වෙන් සහය ලබා දෙන බවටද තානනාපතිනිය සහතික වූ බවත් ජනධිපති මාධ්‍යංශවය ප්‍රකාශ කලා. මීට දින කිහිපේකට පෙරද මරිකාන තානාහපතිවරිය ජනාධිපති රනි ික්‍රමසිහ හමුණ. ඒ අරගලකරුවට සිදුවූ පහරදීමෙන් අනතුරුව. අරගල රන්ට සන්නද හමුදාව යොදා සිදු කළ පහරදිදීම සම්බන්ධයෙන් එම හමුේද අමරිකාන තානාාපති නියසිය දැඩි නොසට රනිල් වික්‍රමසිහ ජනීපතිව ට පා කතිබ. පස්කු ප්‍රහය වක්වා ගැීමට පියවර නොගනීම සම්බන්ධයෙන් ගුණු කර ඇති මූලික අයිතිවාසකම්පෙත් සම් වල වගෞත්තරයකු ලෙ ජනධිපතිරණනි විත්‍ර සිංහනාම් කරතිබෙනවා. යනුව ජනාධපතිරයාට එරහිව නඩු පවත්තාගෙන හැකි බව මෙම නඩුවේ හිට ප ජාධිපති මයිත්‍ර පා සිරසන වෙන් පිසිට නීතිචවරු ඒ ්‍රෂ්ාධි කනය හමුවේ දන්වාසිටිය. පස්කු ඉරද එල්ල කරනු ත්‍රස්ථ ප්‍රහරය ලක් ගැනීමට පියවර නොගැීම සබන්ධය මොලියිතිවාසික පෙත්සමක් ගුණු කරතිබුණ එඒහි වග උත්තරවන් ලෙස නම්ර තින ජනාාතිපති නිල් වික්‍රම සිහට එරෙහි එම නඩු විවාහ තවරට පත්වාගෙන හැ බව හිට ජාතිපති මෛත්‍ර පල සිරිසය වෙනවෙන් පි සිට ීතිනවරන් ්‍රෂ්ාධී කරන දන්වා සිටිය මෙම පත්සම්වල. තකරක වශය නම්ර ටින එවක ග්‍ර මත රනනිල් වෙක්‍රම සිහ මෙව ට ජනාධපතිරයා වශයෙන් කටයතු කර හෙන් න්ඩු ක්‍රම වවස්ථාවේ ති පත් වන වගන්ත යටටතේ ඔහුට මොක්තියක් හිමි වනවා එයාන ඔහගේ නීදී්නවරන් මෙම නඩුවෙන් හ දාහරන ලෙස පසුගේ විෝදධ ාවයක් මතුකරතිබුණ එම විරෝධ ාව සම්න් හිට ජනති ත පල සිස වවුව පනි තිපති දී ස් ාව ද හමුව කනුදක්වා. හො පැසේ දල පෙත් සන්ව ග ත්තකරයකු වශ නම් කර න ත්ම ප ක්ක හ ම න. ඒ වර තු රෝද ාව පෙිතන ැකි පවයි නදිපති වයා පැරී තිබෙන ක්තිය ම නඩු ා ගේ දාල නොනත ත්මන් ජනදිප වික්්‍රම සිහ ව න පත් ට ාවක් ැ ත් ප වයා හ ්‍රම හ වර ශය ය තු ලට ප ට පත් ව පස්ස හිමව ක්තිය අ හිම න . හගේ අන්ඩ පත්වා ගේ හැ ග නිුද කන සත් නතිපති ී ස්තා අද කන හම දහරය කලා නතුුව මෙම පෙත් සම් ාහ ගෝස්තුම දන ද ල ැ නිසු මඩුල දින ජනදිපති නිල් වික්‍රම සිංහගේ පාශ්ව ීති වර න සම්බන්දෙන් ස ප්‍රති ච දරි පත් කට මයි. ක් <US> ැ ජ ක්ෂ න විද ම න ස ද ර . වත්මන් ආර්ථිකර්බදයට වගකයතු පුදගලීන්ටෙරෙහිව විමර්ෂ නැක්සිදු කර ලෙස රජවවෙත නියෝගක් නිකුත් කරන්නඉල්ලා පෙත් සම් ගුණු කරතිබුණා. එම පෙත්සම ව ගූතරකරුවන් වශයෙන් නම් කර සිතිින හිටපු මුදල් අමාත්‍යවරන් වන මහිදරාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂයන අයට එරෙහිව පනවාතිබෙන විදෙස්ගන් තහනව අගෝස්තු මස දෙවනදා දක්වාදිීර්ගරන ලෙස ශ්‍රේෂ්ාධීකරණණියම කලා. එමෙන්ම අදාල පෙත්සමේ වගත්තරුවක වශය නම්කර සිටින ජනනාතිපති රනි වික්‍රම සිංහට එෙහිව නඩු කටයුතක් පවත්වා නාට අනවශ ට පෙත්. හ ති හ පක්ෂ ද ීම නිස ස . න ද ස පක් වෙ ක් ස . හමුම කරන ෙයි ධිරනය ඩිදුරටත් නෝග කළේ හි ක් ග ම ො න ෙක් සිග ප ර තු ද සිටීමට යට බ හරි නවසර ලබදීතිබෙනවා. මෙ අතරමට යුද්ධය පැවිතිස් සමඒ ගෝටාවේ රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ලෙස සිටවිට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පිරිසක් සිංගපූරුවේ නීතිපතිවරයා වෙත අපරාද පැමිණිල්ලක් ගුණු කරති පෙනවා ඒ ඔහු අත්තරං ගෝඩ ගන්නා ලෙස දන්වමේ. මෙවන් ට සිංගපපුූර්ුව ැදි සිටින ටපු ජනාධපති ගෝටාාවේ රජපක්ෂට තවත් සති දෙකක කාලයක් එනම් අගෝස්තු මස එකොස් වනදා දක්වා එරට රැදිී සිටීමට සිංගපපුර බලදහරී අවසර ලබාදී තිබෙනවා පසුගේ ජලිමස දා හතරවන දින මාලදිව සිට සෞදදි ගුවන් සේවටඇත් යානාවකින් ගොටාබේ රජ පපක්ෂ සිංගපපුරුව වෙත ගොස්තිබනා. සිංගපපුර රාජ ප්‍රකාශ කළ ගොටබ රජපක්ෂ පෞද්ගලික සංචරයක් සඳහා එරට පැමි ඇති බවයි. මෙතර ගෝටාබේ රජ පක්ෂ අත්තර ගො ගන්න ලෙස ල්ලමින් කණඩයමක් සිංගපපුරුවේ නීතිපතිවර වෙත පරද පැමිල්ල ගුණු කරති බව රොයිටපුුවත් සේ වාර්තා කනවා. දෙදදාස් නමයවසර පැවති යුද සමේ ගෝටාබේ රජ පක්ෂ ආක්ෂ කලේකම්වරයාාව සිතයදී සිදුකළ බව කියන ක්‍රියකාරකම් කිහි පයක්ක් සම්බන්ධෙන් මොෝන් චෝදනා කරතිබෙනවා. මෙම පැමිල්ල සිදුර ඇතේ ජතියන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යපෘතිය නැමති ක්ඩායමක් යොද සම මේ රක්ෂ කල එකකම්වරයා ලෙස ගෝටාවේ රාජපක්ෂ ජනිවා සම්මුතින් බරපරලෙස උල්ලංගනයර ඇති බයි ඔවුන් එම පමිණිල්ලෙන් පෙන්වාදී ඇති බෙ සියලු වාතා බිදඳ මින් සියලු රේටන්ස් බොරු කරමින් ස්ොලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් ටෙලිවකියය දැන්ිෂන්ෙය අද ටෙලිවකිය ආරම්භ කරන්න හිතෙන්නෙම සනත් නිශාන්තගෙන්. ටෙලිවකයක් ලියන්න තරම් වටින තනි චරිතයක්ද කියලා අහලා අපට බනින්න එපා හොඳේ? ලියන්නම වෙනවා. මොකද සනත් නිශන්ත යේ කිව්ව කතාව අතිශ්්‍යය භයානකයි. සනත් නිශාන්තලද දන්නේෙ නැහැනේ වත්මන් චනාධිපති රනිල්ට දැන් උපදෙස් දෙන්නේ ඒ ගැන එහෙම හිතුනහම බයක් දැනෙනවා. ඒ නිසායි සනත් නිශාන්තට උත්තර දෙන්නම වෙන්නේ. සනත් නිශාන්තගේ හිතේ බරපතල වේදනාවක් ඇති. ඒ තමන් දුක්මහන්සයෙන් හදපු ගේය ගිනි තිබ්බ එක ගැන. ඒ වේදනාව අපට තේරෙනවා අප එදත් අදත් හෙටත්න් ගිනිතියෙන අයට විරුද්ධයි. අග මැති රනිල්ගේ පොත්ත්‍රාක්කයට වගේම නිවසටත් ගිනිතියපු අයව වහම අත්තඩංගුවට ගන්න ඕනේ අඩ්ඩුම ගානයේ ප සිිච්චිලා අල්ුවෙලා ගිය සියලුම දේවල පාඩුව ඒ ගිනිතියපු අයගෙන් අයකරගන්න ඕනේ. ගෙවන්න බැරිනං සදාකාලටම ජීවිතන්තේ දක්වා හිරේ දැම්මත් කමක් නෑ හැබැයි එහෙම දාල පස්සේ ජනාධිපති සමාව එහෙම දෙෙනවානෙමෙයි හොඳේ. ඒවගේ මයි දැන්න්නඔේ රූපවාහිනයට කඩාවෙදිල එතන ලොක්කු කතා කියලා රට පැල්ල යනකොට ගුවන් යානදිම අල්ලගත්ත අරගල පොර ඉන්නවාන්නන්නේ නේද මිනිහට බෙල්ලයි පපුුවයි ඔළුවයි පැටලුණා වගේ. අපේ පොලීසියටත් හොරු පටලවගන්නේ නැතුව හිට පත්තට අනුව හරියටම අත්තඩංගොට ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ නේද. ගෙවල් ගිනිතිපු අයව වහම අත්ත ඩංගොට ගන්න පුළුවන්න්නේ. ඒ වගේ මයි ගාලුමෝදර සාමකාමී අර්ගලයට ගහපු වෙලාවේ. ගහන දිහා බලාගෙන හිටපු නියෝච්ච පොලිස්පති දේශබන්ධු දෙෙන්න්නකෝන්ගේ ඉඳලා ගහන්න අනදීපු තැන පොළු දීපු තැන යකට පොළ දීපු තැන ඉඳලා හිටපු සියලු දෙෙනාව. මහින්ද රාජපක්ෂත් එක්කම ඒ සියලු දෙනට දණ්ඩුවම් දෙන්න. අිරණයට? ඉදිරිපත් කරන්න එතකොට තමයි යුක්තිය සැමට සාධාරණ වෙන්නේ දැන් ආයේ සනත් නිශාන්තට මනේද සනත් නිශාන්ත කියනවා ගෝල්ෆේස් ත්‍රස්ථවාදීන්ට බුදුගුණ කියලා වැඩක් නැහැල්ලෝ. මෙ අහන්නකු. අද මේ ත්‍රස්ථවාදීට බුදුගුණ ගෑල හරිගලනේ නවගල වැල කරේදාගන හරියල්ලනෙ මේ යට සලකන්නවොල විදිහත්තියනවා බුදුගුණ යොදන තැනහා යොදන්න බැරිතැනක් තියෙනවාද කියලා සිිල්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් අහලා දැනගත්තුොත් හොඳයි. පටලවගන්න එපා මහින්ද බන ගෝටාබය බන දැන් මේදවසල රනිල් බන හිටලර් බණ කියන දේශපාල්ල බනවාදින් ගැන නෙමෙයි මේ කියන්නේ. හරියටම බුදුගුණ දන්න ස්වාමින් වහන්සේලා ගැනයි. ගෞරණිය ස්වාමින් වහන්සේලා ගැනයි. ඒ අයගෙන් අහන්න සනත්න් බුදුබන අනන්තයි කියලා මතකතියාගන්න. අංගුලි මාලගේ ඉඳලා තිරිසන් සත්වයකු වූ නාලාගිරිත් බුදුගුණහමුවේ දමනේ වනාා. ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වා කුසගින්නේ ඉන්න අයට බණ කියලා වැඩක් නෑ කුසගින්න නිවන්නේ නැතිව කියලා. ඒවගේ මයි ක්‍රිස්තුස් වහන්සේ ධර්මය දේශනා කරන්න ප්‍රථම තම ශ්‍රාවකින්ගේ. කුසගින්න නිව්වා. සනත් නිශාන්තලට පැටලිලා මංහිතන්නේ. හොඳටම පැටලිලා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තුවේ ගෑවුණු කෙනෙකු ෙිවත් කවරුත් කුසගින්නේ නෑ. හොඳට කාලබීල තමයි තාම ජීවත් වෙන්නේ. නමුත් සනත්න් මේ වනවිට ලක්ෂ පණහකට වැඩි පිරිසක් එක වේලයි කන්නේ. දරුව ඉන්නවා රෑට කුසගින්න නිදාගන්න. මේ බව කියන්නේ ලෝක ආහාර වැඩසට හන. ඇත්තම කිවොත් දැන්. ඔය ඉන්දියාවෙන් අපට එකතු කරලා එවන ආධාර සියල්ලම ඔය ටයිකෝඩ්දාළ ගිහිල්ල අපේ අය භාරගන්නේ ඒවා එක්ක ගත්ත හම මෙන්න මෙච්චරයි සනත් අපට කියන්න වෙන්නේ. කියන්න තියන්නෙත් මෙච්චරයි. ශ්‍රී ලංකිී අභිමානය අපේ ගෞරවය දැන් නැවනැගලා හුඟක් කල්. ඇත්තටම මේ අපේරට අබිමානයේ ගෞරුවෙන් නැති කරලා හිංගමනට දාපු අයට සලන්න ඕන විදිහක් යෝජනා කරන්න පුළුවන්නං හරිම හොඳයි. හැබැයි එකක් මතකතියාගන්න ඕනෙ සනත් තමනුත් ඒ ගොඩේ ඉන්නේ කියලා. එනිසා දඩුවම් යෝජනා කරනකොට පරිස්සමින් සාධාරණ දඩුවමක් යෝජනා කරන්න. එකක් මතකතියාගන්න බුදුගුණ කුසගන්න එක්ක පටලවගන්න එපා. බුදුගුණ අනන්තයි කියලා. මෙ මිනිස්සු මහපාරටාවේ රට බංකොත් කිය. දැනගත්තමයි දරුවන්ට කිරිපිටි නැතිවනාාමයි ගෑස් නැතුව පෝලිමේ ඉන්න කොටයි. අහස උසට බඩුමිල ගියා දරාගන්න බැරි් ජීවනවියදමනි සයි පාරටාවේ. වේල්තුනෙක් එකක් කන්න වනාමයි පාරටාවේ දරුවන් කුසගින්නේ හඬනකොටයි මහ පාරටාවේ කිලෝමීට්‍ර හතර පහදිග පෝලිම් නිසයි පාරටාවේ එදා වෙලා හොයාගෙන කාපු මිනිස්සුන්ට රැකියාව අහිමිවිමනි සයිපාරටාවේ. බොහෝ ඇය පාරටාවේ ඒ නිසා බව මතකතියාගන්න අදත් පාරට එන්නේ ඒ නිසයි මේ අය අතරට එක එක ජාතිය අරමුණු තියෙන අයත් රිංගවා රිංගනවා ඒ අතර යකඩ හොරුඉන්නවා බහන්ඩ හොරුඉන්නවා අනන්ත අප්‍රමාණ හෙටත් ඉඳීවී ඒ අතර ඔය ටී පනස්හයක් කොරකම් කල්ලා දියවන්නාවේ වතුරයට හංගනයත් ඉන්න පුළුවන් සනත් නිශාන්ත කියන හැටියට කුඩුකාරීන් අයිස් මද්‍රව්‍ය ගන්න අයත් අනිවාර්යෙන්ම ඇතිමොකද ඔය පාර්ලිමේන්තුවවෙත් එහෙම එතනෝල් ව්‍යාපාරිකින් කුඩු ව්‍යාපාරිකින් බාල කාரி ඒ වගේ? හෙරෝයින් ගන්න අය කුඩුගන්න අයත් ඉන්නවා කියලා එක වතාවක රංජන් බ්‍රාමණයක වගේම ෆිල්මාශල් සරත් පොන්ස එකත් කිව්ව කියලා අපට මතකයක් තියෙනවා. හැම තැනම කුඩුකාරීන්. මත්කුඩුගේන මහාපරිමාන මුල් පෙලේ කුඩු ව්‍යාපාරිකින්ගෙන් රට පිරිලා. සුද්දු කරපටිකාරීගේ හයිිය රැකවරණයක්ක මොන්න තරම් සෙල්ලන්දාන රටක් ද නිශාන්ත මේක නේද. තමුන් ඉන්න තැනඉදලා පිටිපස්ස හැරලා බැලුවොත් වම් පැත්ත හරල බැලුවොත් දුණු පැත්තට ල බැලුවත් එහෙමහිව හොයාගන්න පුළුවන්. ඇත්තටම දුක්වෙන්න කම්පාාවෙන් ඕනේ අපේ රටේ මේ අනාගතය. හරුණ දූපුතුන් අයිස් පැකට්ට එකට කුඩු පැකට්ට එකට ඇබ්බෙහැයිවීම දිහා බලාගෙනීන එක ගැනයි. ඇත්තටම ඒ ගැන දුක්වෙන්නම ඕනෙ නිශාන්ත. ඒවගේම ලැජ්ජවෙන්න ඔය පාර්ලිමේන්තුවතමයි විසඳුම් හොයන්න ඕන තැන. හොඳයි අපිහිතම මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇත්තටම කුඩු කාරීන් කියලා යකඩ ගලෝගෙන යනකොට නාධිපති මන්දිරේ පිත්තල බෝල ගලෝගනි යනකොට ඔය දියවන්නාවවි කීදෙනෙක් මේ රටේ කෑලි කඩලා අර්ගෙන ගිහිල්ලලා විකුණලලා ඉවරයිද. රට ංකොත් කරලාතිේ? ද සනත් නිශාන්ත කියනවා අරගලට සම්බන්ධ පිරිස් පාර්ලිමේන්තුවේ හැට හැත්තෑවක ගේ ගිවල් හාරසිියයක් විතර ගිනි තිබ්බලු ඒකන්නේ එක් අයෙකුට අඩම ගාන ෙවල් තුන හතරක්වත් තිබිල වගේ න නේද. මෙයි නමනිද රනෙලික්ක පසිංහ ජාපත් වගේ නිවසත් එකගත් හම පාර්මිතුමන්තුවරු හැත්තේ අටකගේ නිවාස සම්පෝර්ම ගිනිබත් කලාතිය. එකවර ලංකාපුා දළවශෙන් නිවාස හාරසියක් පුඩු කරලා ගෙන තිබා ඒවා ගනිිතියක බැරදි නමුත් බලන්න නිශාන්ත උපන් බිමේ වහලක් සෙවනක් නැති. කී දෙනෙක් දුක්විඳිනවාද කියලා එනිසා අද ටෙලිවකෙන් මතක් කරන්නේ පුළුවන්න්නම් හරියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිිය විසි පහම බුදුගුණ ප්‍රක්ටිස් කරමු. ඒවගේ ඔබ පවසනවා අරගලේ හිටපු අයට සලකන්න ඕන විදිහට සැලකේ නෑ කියලා අන්න ඒ ඔබ යෝජනා කරන. අරගලයේ අයට සලකන්න ඕන විදිහටම පාර්ලිමේන්තුවේ අයට තතුන් සලකන්න පුළුවන්ද කියලා බලන්න නිශාන්ත. එදාට රට හරිපාරට වැටේවි. මතාවක් තියෙනවා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා ඒක මතක් කරලා තෙලිවැකය අවසන් කරනවා. ජලකන්නේ වීඇසු නෙලීම දිවනේ ඇතැම් ප්‍රදේශවල මෙවනවිටත් තාරම්භවී තිබෙනවා. ඉදියේදී එම අස්වවැෙන් විමටික්ටොන් ලක්ෂයක් මිලදී ගරීමට වී අලවි මණ්ඩලියය සැලසුම් කරඇති බවයි වාර්තාාවන්නේ. මේවරය ඇලකන්නේ වී අස්සනු නෙලීම මේවන විටත් තිවයිනේ ඇතැම් ප්‍රදශවල ආරම්භ කරතිබෙනවා. ඉදිරයේදී එම විය අස්වවැෙන් වී මට්‍රික්ටොන් ලක්ෂ ිලදී ගැනීමට වී අලවිමණ්ඩලේ සැලසුම් කරතිබෙනවා. ඒ සඳහා රපියල් මිියන දහදස් පන්සියක මුදලක් වැෑකිරීමට නියමිතයි. ඒද ලද ැනීමේදේ ගොවිචානතාවට සාාර ලක් ගවීමට පිය පගන්න ෙස ්‍රෂිකකාර් මාත්‍ය මහින්දමර වීර ැනම්ද ත්ේ. යුව හක් ේක බූමි ප්‍රමාණයක සිදුදරන වී වගාව සඳහා ෑවන මුදල පිරිබඳ නිරීක්ෂණ ර්තාවක් ඉදිරි පත්රන ලෙස මත්‍යවරයා ගොවිචන සේවා කොම රිස් නරල්වරයාට උපදෙස් ලබද තිබෙනවා. ඒයුව ව කිෝවක මිල තීරණය කිරීමට නීමමතයි. එස ම ීරණ කිරීම සඳහා මත්‍යවරයා විසින් කමිටුවක් පත්කිීම ප ර ෙනැති නිර්දේ. ඉරියේද වී කිලෝක මිල තීරනේ වන අතර අමාත්‍ය මණඩල අනවතිය පරිදි එම මිල ප්‍රකාශයට පත්කිරීමට නියමතයි. තා ලව අත්‍ය මන්ඩ අනුමතියද එලමෙනන සති තුල ලබාගැනීමට කටයතුෝදතිබෙනවාා. මෙ අතර වී අලවි මඩලේ ගබඩාවවෙ ඇති වීතෝග, සහල් බට පත් කර වෙලඳ පලට ඇවීමේ වැඩ පිළිවෙලක් ද මේවන විත් ආරම්භ කරතිබෙනවා. අමතර වී අලවි මණ්ඩලට සහත් ජාතික ආහර ප්‍රවර්ධන මණඩලේට අයත් සහල් මෝල්වල ඇති වී තොගත් සහල් බවට පත්කිරීම සඳහා එම ආයතන දෙකාතර පසුගේදා අව පූතතා ගිවි සුමකත් සන්කෙරුණා ඒ ්‍රෘෂිකාර්මා මධ්‍ය මහින්ද අමරවේරගේ ප්‍රානත්වෙන්. මෙ අතර මේදිනවල අකණ්ඩව දිවන්න පුා ූරියයා පොහර බෙදාදීමම ආරම්භ කරති බෙනවා මෙම පොහර ෙදාහරීම් කටේතු රජේට අයත් පහර සමාගම් වන ලංකා පොහර සමාගම සහ කමශල් පොහර සමාගම විසින් සිදුකරනු ලබනවා ලංකා පොහර සමාගම මගේ බෙදාහැරීමට නියමිත යෝරයා පොහොර ප්‍රමාණය මට්‍රික්ටොන් හනවදස් හත්සිය අසුහයක් වනවා. එම සමගම මගින් මේවන විටත් දිවේන පුා පිහිටි ගොවිජනසේවා මධ්‍යස්ථාන තුන් සිය විසි හයක් සඳහා, පොහොර මට්‍රික්ටොන් හත්‍ර ස් පන්සිය විසිය එකක් බෙදා හැර අවසන්. එසේම වරඇතුළ ගොඩ ාන පොහරතොග සංස්ථාවේ ගබඩ සඳහා ප්‍රවාහනේද ලංකා පොහර සමාග විසින් සිදු කරනු ලබපා. ඉදිරයේදී ඇතිව හැකි ආහර හිංගේට පිළියම් ලෙස ොහෝ දෙනෙකු ේනවිට වග කටයතුවලට යොමුීති බෙනපා, මේ හිංගුර ගොඩ ප්‍රදේශ සභව මගින් ආරම්භ කරුණු වගභූමිය. එහි එදිනතා භාවිතට ගැනෙන එළවළු වගා කිරීම ආරම්භ කරති බෙනපා. මේ සඳහා හිංගර ගොඩ ප්‍රාදශය සභය සභහපති ඇතුළු, සේවක පිරිස ශ්‍රම දායකත්වේ ලබාදීතිබෙනපා. ොත් සමග ෙන් ස ගන්න ද ප ති කා ුව ම ට ම ්‍ය ති සමකින් බට ස දා දින. ීඩියොහ ප්‍රවල්ති ැරමීමට එහත බටන එක කලික් කර සත TV සබස්කරප් කරන්න අලු සීදියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව කලික් කරන්න